රඟපානවා කියලා කියන්නේ වෙස් මුහුණක් දාගෙන රඟපෑමක් නෙවෙයි. රංගන ශිල්පියෙක්, ශිල්පිනියක්, චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක, වේදිකා නාට්‍යයක රඟපානවා කියලා කියන්නේ ඔවුන් හැංගෙනවා කියන එකත් නෙවෙයි. තමන්ගේ අනන්‍යතාවය තමා තුළ තබාගෙන රංගනෙන් ලෝකයට යමක් ඉදිරිපත් කරන්නටයි ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ. එනිසා කොයිම වෙලාවකවත් හිතන්න එපා රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් තමන් කරන රංගනයේදී හැංගෙනවා කියලා. ඒක හරි අපූරු ප්‍රකාශන මාධ්‍යයක්. අපි අද උදායිරෙන් ඒ පිළිබඳව කතාබහ කරන්න බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන්ම රඟපාන එක. ඒ වගේම තමන් කොහොමද මේ ශ්‍රේෂ්ඨයට ආවේ, ප්‍රේක්ෂකයන්ගේ ආදරය, ආකර්ෂණීයත්වය දිනා ගන්නට කොයි විදිහ උත්සාහයක් ගත්තද, මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව අපි කතා කරන්න උත්සාහ කරනවා. අපිත් එකතු වෙන්නේ ඔබ ආදරය කරන සහෘදයෙක්. අපි ආදරෙන් පිළිගනුමු ඇය අරුණි රාජපක්ෂ. අයිබෝන් ඔබට. අයිබෝන්. අද අපේ ආදරණීය උදායිරේ සහෘදයා ඔබ ආදරය කරන චරිතයක්. ඉතින් ඇය පිළිබඳව ඔබට දැන කියාගන්න කැමැත්තෙන් බොහෝ දේවල් ඇති. අපි කතා කරමු එහා සම්බන්ධව. විශේෂයෙන්ම අරුණි රාජපක්ෂ කොයි විදිහටද තමන්ගේ පාසල් කාලය ගත කරේ, කුඩා කාලය ගත කරේ, ඒ වගේම කොහොමද කලාව පැත්තට අවතීර්ණ වෙන්නේ කියන කරුණු කාරණා අපි කතා කරමු. අරුණි, අපි පුංචි කාලයට යමු. සෑහෙන කාලෙකින් මතක් කරේ නෑ පුංචි කාලේ. පුංචි කාලේ මම මේ කලා කටයුතු වලටවත් ක්‍රීඩාවටවත් මොනවටවත් සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙමෙයි පාසල් කාලේ. ඒ කියන්නේ පාසලේදී පැත්තකට වෙලා ඉන්න බොහොම නිහඬ චරිතයක්ද? එහෙමවත් නෑ. නමුත් බාහිර ක්‍රියාකාරකම් වලට වැඩිය මහන්සි වෙන්න කැමති නෑ ඇත්තටම. හැබැයි ගෙදර මගේ අම්මා කියනවා මම කණ්ණාඩියක් ඉස්සරහා නිරූපිකාවක් විදිහට ඇවිදිනවලු, ටීවී එකේ දේවල් බලනවලු, සින්දු දාගෙන නටනවලු. හැබැයි කවදාවත් ඒව පාසල් වේදිකාවක එහෙම කරේ නැහැ. ඉතින් මගේ අක්කා අයියා දෙන්නම බාහිර කටයුතු ගොඩක් කරා, මම කරේ නැහැ. මම වුණත් හිතුවේ නැහැ මම අනාගතේ කලා ශාස්ත්‍රයට සම්බන්ධ වෙයි, නිරූපණ ශාස්ත්‍රයට සම්බන්ධ වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් ගෙදරදී ඔය ඔක්කොම ජාති අම්මා ඉස්සරහා කරනවලු. ඉතින් පාසල් කාලේ බොහොම සාමාන්‍ය විදියට ගත කරා, උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. දැන් ස්පෝර්ට්ස් වුණත් මම කරේ චෙස්, බැඩ්මින්ටන්, නිකන් ඒ වගේ නිකන් අවුවේ ගිහිල්ලා අර මහන්සි වෙන එහෙම ජව සම්පන්න ක්‍රීඩා කරන්නේ නැහැ ඉස්කෝලේ. හැබැයි නර්තනය නම් මං හැදෑරුවා ඉස්කෝලේ බාහිර කටයුතු වලට. නමුත් පාසල් නර්තන කණ්ඩායමේ හිටියේ නැහැ. නමුත් බාහිර කටයුතු වල නර්තනය ඇදිලා තිනවා. ඒ අරෙන්ද එහෙම බාහිර ක්‍රියාකාරකම් ගොඩක් මං කරපු කෙනෙක් නෙමෙයි. නමුත් පාසලෙන් ඉවත් වෙනවත් එක්කම මම අවුරුදු 20 වගේ වෙනකොට මට අවස්ථාවක් හම්බුණා යම් යම් ආකාරයෙන්. මගේ පදිංචි මහනුවර පොඩි පොඩි ෆැෂන් ෂෝස් වගේ දෙක තුනකට සම්බන්ධ වෙන අවස්ථාව හම්බුණා. ඉතින් ඒත් මගේ යාළුවෝ කීප දෙනෙක් ගෙන් අවස්ථාව ලැබිලා. ඉතින් එහෙම ඉන්නකොට මාව බලෙන්ම වගේ, මගේ රදිකා කියලා යාළුවෙක් හිටියා, එයා මාව බලෙන්ම වගේ උඩරට මැණික පැජන්ට් එක ඒ දවස්වල මම හිතන ලයන්ස් ක්ලබ් එකෙන් ඕගනයිස් කරේ 2005 වෙන්න ඇති, මතකත් නැහැ 4 හරි 5 හරි, බලෙන්ම වගේ එකට සහභාගී කරගත්තා. ඉතින් එතකොට ඒ පැජන්ට් එකට සම්බන්ධ වෙනවා උඩරට මැණිකේ විදිහට මං ජයග්‍රහණය කරා. ඒ කියන්නේ මං කිරුළු පැලඳුවා. ඉතින් එතකොට එතනින් අවස්ථාව ලැබුණා මට මයිකල් විජේසූරියේ වෙලා වැඳුම් නිර්මාණය කරේ. මයිකල් විජේසූරිය කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රධානම සහ ඉතාම හැම කෙනෙක්ම දන්නවා. ඉතින් එයාගෙන් එක්ක වැඩ කරන අවස්ථාව හම්බුණා. එතකොට ප්‍රේමසිරි හේවාවස මේ වෙනකොට ලංකා නුවර මොකක් හරි තිබිච්ච ෂෝ එකකට ඇවිල්ලා මාව දැකලා කැමතිද කලම්බ වෙන්න, කැමතිද මොඩලින් කරන්න, කැමතිද මම බ්‍රයිඩල් අඳින්න එහෙම ඇහුවා. ඉතින් ඒ විදිහට තමයි ආරම්භය ආවේ. අර හිතේ තිබුණ පොඩි කාලේ තිබිච්ච ආසාව තමන්ගේ හිනේ සැබෑ කරගන්න වගේ දෙයක්. නමුත් එහෙම ලොකු අදිෂ්ඨානයක් තිබුණේ මම කවදාවත් මොඩල් කෙනෙක් වෙනවාමයි කියලා. කොහොමද වෙන්නේ කියලා මම දන්නේ නැහැ නේ. ඒ නිසා ඉතින් එහෙම තමයි මගේ ආරම්භය පටන් ගත්තේ නිරූපණ ශාස්ත්‍රයට. ඒ කියන්නේ පාසල් යන කාලේ බාහිර වැඩ කටයුතු වලට වැඩිය ගියේ නැති නිසා හිතුවේ නෑ තමන් ඇතුලේ මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා. නෑ, කොහෙත්ම නැහැ. දැන් මගේ වටේ ඉන්නයි මගේ පවුලේ අය වුණත් පුදුම වුණේ මම මුලින්ම උඩරට මැණිකේ පැජන්ට් එකේදී අවසානයේදී අහන ප්‍රශ්නෙට මම දීපු උත්තරේට හැමෝම හයියෙන් අප්පුඩි ගහලා ලොකු ප්‍රතිචාරයක් දැක්කෝ. මම බොහොම හොඳට කතා කරලා තියෙනවා. මම ඒ කතා කරනතුරු මම දන්නේ නැහැ මට එහෙම හැකියාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ මට හිතා ගන්නත් බෑ මගෙන් මොකක් හරි ඇහුවේ මහනුවර නගරයේ ඒ දවස්වල තිබිච්ච ලොකු ප්‍රශ්නයක් සම්බන්ධව නගරාධිපති වුණොත් මොනවද කරන්න වගේ දෙයක්. නගරාධිපති චීෆ් ගෙස්ට්. මම මොන හරි ලොකු උත්තරයක් දීලා තියෙනවා දැන්. ඉතින් ඒකෙන් පස්සේ තමයි හැමෝම කිව්වා හොඳට කතා කරා, ඔය ලස්සනට උත්තර දුන්නා. කියන්නේ මගේ ගෙදර අයටත් පුදුමයි මම එච්චර කතා කරන හැකියාවක් තියෙනවාද එහෙම කියලා. ඒ විදිහට මගේ මං හිතන්නේ උපතින් ලැබිච්ච දේවල් වෙන්නේ නැති
එලියට ඇවිල්ලා තියෙන ඒ විදිහට තමයි මගේ ආරම්භය වුනේ. හොඳයි. දැන් ඔන්න නිරූපණ ශිල්පිනියක් විදිහට පියවරක් හරි තියන්න අවස්ථාව හම්බුණානේ. ඔව්. ඊට පස්සේ කොහොමද නිරූපණ ශාස්ත්‍රයට අවතීර්ණ වෙන්න පටන් ගත්තේ? ඊට පස්සේ ඉතින් දැන් අර මං කිව්ව විදිහට ප්‍රේමශ්‍රී හවස මයිකල් විජේසූරි මට අවස්ථාව ලබා දුන්නාම කොළඹ අම්මත් එක්ක ඇවිල්ලා ඉතින් මැගසින් කවර් එකකට මාව ඩ්‍රෙස් කරා. ඔය වගේ තව බ්‍රයිඩල් ෂෝ එකකට මාව ඩ්‍රෙස් කරා. වගේ දෙකක් තුනක් අවස්ථාව ලැබුණාට පස්සේ කැප්‍රි ක්වීන් කියන පැජන්ට් එකේ දවසල හරිම ජනප්‍රියයි. හැම අවුරුද්දෙම සංවිධානය වුණා. ඉතින් එතකොට මට හිතුණා මම ඒකට ටෙක් පාට් කරන්න ඕනේ කියලා. මම හිත මතක විදිහට 2004 උඩරට මැනිකනේ 2005 තමයි මේ අවස්ථාව. එතකොට මගේ පදිංචි ස්ථිර පදිංචි නුවර. ඉතින් අම්මට වුණා මාත් එක්ක හැමතිස්සම හැමදාම කොළඹින්න. අම්මගේ නෑදෑය ගොඩක් කොළඹ ඉන්නවා. ඉතින් මේ නෑදෑය ගවන අතර වෙලා මේ පැජන්ට් එකට ටත් මං සහභාගී වුණා. ඒතර කොහොම හරි එතකොට මං කැප්‍රි ක්වීන් විදියටත් ජයග්‍රහණය කළා. ඉතින් ඊට පස්සේ මං හිතන්නේ මම වෘත්තීය මට්ටමේ නිරූපිකාවක් හැටියට මට වැඩ කරන අවස්ථාව හම්බුණා. මොකද මට ලොකු පුහුණුවක් ලැබුණා කැප්‍රි ක්වීන් පැජන්ට් එකේදී. අපිට මාස දෙකක් විතර ට්‍රේන් කරා ජෙරල්ඩින් රොසයිරෝ ඒ කට්ටිය ඔක්කොම. ඉතින් එතකොට මට ඒ ට්‍රේනින් එකත් එක්ක මම වෘත්තීය මට්ටමේ නිරූපිකාවක් විදිහට වැඩ කරගෙන යන්න පටන් ගත්තා. හැම ලංකාවේ ඉන්න හැම ප්‍රසිද්ධ ඩිසයිනර් කෙනෙක්, බියුටිෂන් කෙනෙක් ඒ වගේ අයත් එක්ක වැඩ කරනකොට මට ආසයි තුනා දැන් මේ ශ්‍රී ලංකා පැජන්ට් එකට ටේක් පාර්ට් කරන්න ඕනේ කියලා. හැබැයි මට බයයි. දැන් මම දන්නේ නැහැ මම මේකට සුදුසුද, මම සූදානම් වෙලාද කියලා. ඉතින් මට හිතුණා නැහැ මම තව ටිකක් කල් අරගන්නම්. මේ අවුරුද්දේ මට ටේක් පාර්ට් කරන්න බෑ. මම ඊළඟ අවස්ථාව වෙනකන් ඉන්නේ කියලා. කොහොම හරි 2007 වසරේ මේ ශ්‍රී ලංකා යුනිවර්ස් පැජන්ට් එකට ඇප්ලිකේෂන් කෝල් කළා තියෙද්දි මට ඒත් මම දෙගිඩියාවේ. මම දැන් දානවාද නැද්ද දානවාද නැද්ද කියලා කොහොම හරි මට ශේෂ්ත්‍රේ ඉන්න කට්ටියත් උනන්දු කරන්න කරන්න අන්තිම මොහොත කරන්න කියලා. දැන් හෙට ක්ලෝසින් ඩේට් මට මම ඇප්ලිකේෂන් දාලා නැහැ. මම කෝල් එකක් දීලා ඇහුවා මම ඇප්ලිකේෂන් දාලා නැහැ, මම කමක් නැද්ද ගෙනල්ලා දුන්නොත් හරි මොකක් හරි හරි කමක් නැහැ, හෙට ෆස්ට් ඉන්ටර්විව් එක තියෙනවා, ඇප්ලිකේෂන් එකක් එතන ෆිල් කරලා දෙන්න එන්න කියලා. ඉතින් එහෙම තමයි මම ශ්‍රී ලංකා තරඟයට සහභාගී වුණේ. ඉතින් ඒකත් මං වාසටමට මම ජයග්‍රහණය කරා. ඉතින් ඒ විදිහට ඊට පස්සේ ශ්‍රී ලංකා කිරුලත් එක්ක මගේ ගමන බොහොම මං හිතන්නේ ලොකු සූදානමක් එක්ක ලොකු පුහුණුවක් එක්ක කරගෙන යන්න මට පුළුවන් වුණා. අරුණි දැන් සමහරක් වෙලාවට අපි යම් කලා කටයුතු වෙන්න පුළුවන් නැත්නම් ක්‍රීඩාව වෙන්න පුළුවන් ඒ වගේ විවිධ පැතිකඩයන් ඔස්සේ අපේ ගමන ඉදිරියට අපි අරගෙන යන්න හිතුවට සමහරකට පවුල් පසුබිම හින්දා අපිට ඒ தত্ত্বය මග ඇරෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට දෙමෝපියෝ කැමති නැහැ නිරූපණ ශිල්පියක් වෙනවට. එහෙම නැත්නම් රංගන ශිල්පිනියක් වෙනවට. ඒ වගේ අකමැති පිරිසක් ඉන්නවා. මොකද විශේෂයෙන් මම නුවරින් මගේ ගම නුවර. එතකොට දැන් මේ ශාස්ත්‍රයට හැමෝම එන්න දඟලන තරඟේ එතකොට එහෙම ලොකු තරඟයක් තිබුණේ නැහැ. දැන් හැම කෙනෙක්ගේම බලාපොරොත්තු ඇහුවොත් කියයි මට රංගනයට එන්න ඕනේ, මට මොඩල් කෙනෙක් වෙන්න ඕනේ කියලා. නමුත් මම හැදුන වටපිටාවත් එක්ක නුවර කොළඹ ඇවිල්ලා මේ ඒ වගේ ශාස්ත්‍රයකට එන්න තරම මගේ කවුරුත් මගේ වටපිටාවේ කවුරුත් හිටියේ නැහැ. ඉතින් විශේෂයෙන් මගේ තාත්තා එහෙම මට මුලින්ම කැමැත්ත දුන්නේ නැහැ. මගේ අයියා කැමති වුණෙත් නැහැ. නමුත් මගේ අම්මයි අක්කයි ඒ දෙන්නව කැමති කරගෙන ඒගොල්ලන්ගේ උනන්දුවත් එක්ක මගේ අම්මගේ ගම කොළඹ. ඉතින් අවස්ථාව තිබුණා අම්මගේ නෑදෑය ගොඩක් හිටියා. ඉතින් ඇවිල්ලා නතර වෙන්න පුළුවන් වුණා. කොහොමත් අවුරුදු 3ක් 4ක් විතර අම්මා මාත් එක්ක මගේ පිටිපස්සෙන් හිටියා. මොකද මම දන්නේ නැහැ කොළඹ කොහෙවත් යන්නවත්. ඉතින් එහෙම අවුරුදු 3ක් විතර යනකොට ශාස්ත්‍රය ඔක්කොම අඳුරගෙන තවත් මාත් එක්ක හිටපු ඒ කාලේ හිටපු සීනියර් මොඩල්ස් මට ගොඩක් උදව් කරා. ඉතින් ඒගොල්ලෝ සමහරවිට ෂෝස් ඉවරලා ඒගොල්ලෝ ගිහින් මාව ඩ්‍රොප් කරනවා. ඒ විදිහට තිබුණා. ඉතින් ඒ විදිහට හැමෝම අඳුරගත්තට පස්සේ තමයි අම්මා මට තනියම ඉන්න අවස්ථාව උදා කරලා දුන්නේ. ඒ වෙනකොට මගේ අක්කත් කොළඹ ජොබ් එකක් කරන්න ආවා. ඒතර ඒත් එක්කම මම මුලින්ම කොළඹ නතර වුණේ. ඉතින් ආරම්භයේ ලේසි වුණේ නැහැ. මොකද අර ඔය කියන තරම් ඉක්මනට පර්මිෂන් හම්බුනේ නැහැ, කියන තරම් ඉක්මනට සහයෝගය හම්බුනේ නැහැ. අර නෑ ඒක සාධාරණයි අපි ඒ පැත්ත. නමුත් දැන් වෙනකොට ඒකට ලොකු තරඟයක්. මට දකින්න විදිහට දැන් වෙනකොට දෙමව්පියෝ පවා සෑහෙන උනන්දු වෙනවා මේ කලා ශාස්ත්‍ර වලට ළමයි වෙමු කරන්න. නමුත් මම මේ කතා කරන අවුරුදු 10කට 12කට කලින් ලොකු කාලයක් නෙමෙයි. නමුත් ලොකු වෙනසක් තිබුණා. ඉතින් ලේසි වුණේ නැහැ. නමුත් මම ඒ ගොඩක් වෙලාවට මගේ පැජන්ට් ඒ තරඟ ජයග්‍රහණය කරනකොට මට සහයෝගයේ වටපිටාවෙන් ලැබෙන්න ගත්තා ඊට පස්සේ. ඒ කියන්නේ අර අකමැති වුණත් සමහරක් ඒවල කැමැත්තෙන්ම ඉදිරියට යන්න ඕන දැනගත්තාම මට ඒ හැකියාව තියෙනවා කියලා මං හිතන්නේ මාව ගොඩක් දිරි ගන්නවා ඊට පස්සේ. දැන් නිරූපණ ශිල්පිනියක් විදිහට ගමන් මඟ එද්දි ඔබට අවස්ථාව ලැබෙනවා රඟපාන්න. ඒ අවස්ථාව කොයි විදිහටද ඔබ ජීවිතයට එකතු කරගත්තේ? කොහොමද ඒ අත්දැකීම? ඇත්තටම ශාරණි මම ඒ අවස්ථාව උදා කරගත්තේ ගොඩාක් පරක්කු වෙලා. මම දන්නේ නැහැ ඒක හොඳටද නරකටද කියන එක. හේතුව ඒ වෙනකොට මට ටෙලි ඩ්‍රාමා වලට වගේ ආරාධනා ලැබෙනකොට මම දැඩි තීරණයක හිටියා මම කවදාවත් රඟපෑමට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා එකක්. මම ලැජ්ජයි.
එකක් මම දන්න හැමට රඟපාන්න පුළුවන්ද කියලා දැන් ටීවි කමර්ෂල්ස් මම ගොඩක් කරලා තිබුණා. මම දන්නවා ටීවි කමර්ෂල් එක කරද්දිත් මේ රඟපානවා කරන එක මට ලේසි නෑ. මට දැන් කැමරා දැන් ඒ කාලේ මං කියන්නේ කැමරා මෙහෙම ගොඩක් වට වෙලා කට්ටිය බලන් ඉඳි මට අමුතු ලැජ්ජාවක් තියෙනවා. දැන් නිරූපිකාවක් විදිහට රෑම්ප් එක යනකොට මේ හැම තැනම කළුවරයි මට ඔඩියන්ස් එක පේන්නේ. අපි රෑම්ප් එකේ අපි වෝක් එක විතරයි. දැන් මේක ලොග් ෆොටෝ ෂූට් එකක් වුණත් අපි කැමරාව ඉන්න ඇච්චර දැන් මේක එහෙම නෙවෙයි අපි කතා බහ කරන්න ඕන එක වෙන චරිතයකට අරුඩෙන අමාරුයි. ඒ විතරක් නෙමෙයි ඉතින් දැඩි තීරණයක් හිටියා මම රඟපාන්නේ නැහැ කියලා. ඉතින් ගොඩක් වෙලා ටෙලිග්‍රාම් වලට තමයි මට ඒ දවස්වල ආරාධනා ලැබුණේ. ඉතින් මම එක හෙලේම එක එලාම කියනවා නෑ මම රඟපාන්නේ නැහැ එහෙම කියලා ප්‍රතික්ෂේප කරනවා. නමුත් කාලයක් යනකොට මම හිතනවා අවුරුදු 8ක් වගේ 10ක් වගේ වෙනකම් මම නිරූපණ කටයුතු සහ නිවේදන කටයුතු තමයි කරේ. දැන් නිවේදන කටයුතු වලට වගේ එනකොට ටිකක් මට කැමරාව හුරුයි. ටිකක් නෙවෙයි හොඳටම හුරුයි. මොකද අපි කතා කරනවා. අපි අදහස් ඒක ගොඩක් කියන්නේ මං හිතන්නේ මේ ලෝකයත් එක්ක සමාජයත් එක්ක සම්බන්ධ වෙන හොඳ අවස්ථාවක් සහ මං හිතන්නේ ඒක හැමෝම කරාට කැමතුම කරන්න අමාරුයි. මං හිතන්නේ නිවේදන කටයුතු කියන එක ඔය හැමදේම කලා කටයුතු කියන එක මං හිතන්නේ සහජයෙන්ුත් එන්න ඕන දෙයක්. මම විශ්වාස කරන විදිහට මොකද මං එකක්වත් ඉගෙන ගත්තේ නැහැ මම කරනකොට අත්දැකීමෙන් මට ආපු දේවල්. මං ඒවා කරද්දි තමයි දැනගත්තේ මාතුලේ හැකියාවන් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා මං හිතනවා බලෙන් කෙනෙක්ට දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒවා සහජයෙන් එන දේවල් අපි වැඩි දියුණු කරගන්න ඕන දෙයක් ඔය නිවේදනේ වගේ දේවල්. ඉතින් ඒවත් එක්ක මට කැමරාව හොඳට හුරු වුණා. පස්සේ චිත්‍රපටයකට ආරාධන ලැබුණා මට උදාර පරිලිය ගුරුගේ මහත්මයාගේ. මම ඔහුත් එක්ක වැඩ කළා තියෙනවා වෙළඳ දැන්වීම වල. මොකද මම නිරූපිකාවක් හැටියට. ඉතින් එතකොට යාළුවෙක් විදිහට මම එයාව දන්නා ඇත්තක වැඩ කළා. ඉතින් එයාගේ පළවෙනි චිත්‍රපටයට සම්බන්ධ වෙන්න පුළුවන්ද මේ රොෂාන් රණවණත් එක්ක තව අලුත් කට්ටියත් සම්බන්ධ වෙනවා කියලා කිව්වහම මට හිතුණා හොඳයි මම මේක කරලා බලමු චිත්‍රපටයක් ප්‍රධාන චරිතයක් කරලා බලමු කියලා. එහෙම තමයි මම රංගනයට පිවිසුනේ. ඊට පස්සේ එතනින් සුපර් සික්ස් චිත්‍රපටයෙන් පස්සේ ඒත් අවුරුදු දෙක තුනක් යනකම් මම මොනවත් මෙහෙම සිනමා කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මගේ නිරූපණ කටයුතුයි නිවේදන කටයුතුයි මම කරගෙන ගියා. ඊට පස්සේ දැන් සුපර් සික්ස් චිත්‍රපටය ගැන කතා කරපු හින්දා අරුණේ අපි ඒ ගැන චුට්ටක් කියමු. දැන් ඔබ උදාර පල්ලේගුරුගේ මහත්මයා ඔබට සමීපතමයක හින්දා ඔබට බයක් හිතුනේ නැහැ චිත්‍රපටයට අවතීර්ණ වෙන්න. සහ තව හේතුවක් රොෂාන් රණවණ මගේ හොඳ යාළුවෙක්. එයා නිරූපණ ශාස්ත්‍රයේ හිටියා ඒ කාලේ. ඉතින් එයා හොඳ යාළුවෙක්. එතකොට හේමාල් මගේ හොඳ යාළුවෙක්. එයා නිරූපණ ශාස්ත්‍රයේ. මලීකා මගේ හොඳ යාළුවෙක්. එයා ඒ වෙනකොට මයිකල් විජේසූරියගේ ෂෝස් වල විතරක් වැඩ කරලා තිබුණා. ඉතින් එතකොට ඒ ඔක්කොලම යාළුවනේ. ඉතින් එතකොට මම ඩිරෙක්ටත් මගේ යාළුවෙක්. එතකොට මං හිතුවා කමක් නැහැ ඩාන්සින් වලට හිටපු කොරියෝග්‍රාෆර් මගේ යාළුවෙක්. ඉතින් මේගොල්ලොත් එක්ක වැඩ කරන එක නිකන් මට බොහොම නිකන් පුරුදු පවුලක් එක්ක වැඩ කරනවා වගේ හැඟීමක් තිබ්බ නිසා කිසි පයක් හිතුනේ නැහැ. හිතුනවා මේක මම කරලා බලන්න ඕනේ කියලා. ඒ කියන්නේ රඟපාන්න ඕනේ කියන අදහස හිතේ තිබුණට ඒක කරේ නැත්තේ රංගනයේ තියෙන බය හින්දාද නැත්නම් කට්ටියත් එක්ක වැඩ කරන්න තියෙන බය හින්දාද? නෑ රංගනයට කියන්නේ රංගනය කරන්න ඕනේ නිරූපණ රංගන ශිල්පියක් වෙන්න ඕනේ කියන එක හිතේ තිබුණේ නෑ. ඒකයි හේතුව. ඒ කියන්නේ ඒකට තියෙන බයවත් ඒක මට කරන්න පුළුවන්ද කියන එකත් නෙමෙයි මට රංගනයට අවතීර්ණ වෙන්න ඕනේ කියන හැඟීම තිබුණේ නෑ. ඒකයි උනේ. හැබැයි මේ හැඟීම චිත්‍රපටය හරහා ඇති වුණා. අත්තම කියනවා පළවෙනි චිත්‍රපටෙන් ඒක උනේ නෑ. මම ඒකත් බොහොම ඒක ඒ චිත්‍රපටේ රඟපාලවත් මම කම්ෆර්ටබල් වුණේ නැහැ සෙට් එක වැඩ කරන්න රඟපාන ඩයලොග්ස් කියන්න කම්ෆර්ටබල් වුණේ නැහැ. ඒ වෙනකොටත් මම නිවේදිකාවක් හැටියට වැඩ කරනවා. මට අවස්ථාව හම්බ වෙනවා ජැක්සන් ඇන්තනි මහත්මයා කතා කරනවා මට ඇඩ්‍රස් නැහැ චිත්‍රපටයට. මම හිතන්නේ ඒක තමයි මාව රංගන ශිල්පිනියක් තැනට හරවපු අවස්ථාව කියලා මට හිතෙනවා. මොකද එකක් ජැක්සන් ඇන්තනි කියන නම ඇහිච්ච ගමන්ම හැඟීමක් ඇති වෙනවා යත් එක මට වැඩ කරන්න පුළුවන් කියලා කියන එයා මට කතා කරනවා කියලා කියන්නේ මං මාතුල හැකියාවක් ඇති මේක කරන්න මාව තෝරගන්න ඒකයි මේ චරිතයට. ඉතින් එතකොට ඒ චිත්‍රපටයට සම්බන්ධ වුණායින් පස්සේ තමයි මම දැනගත්තේ මාතුල රංගන හැකියාවක් තියෙනවා කියලා. මම දැනගත්තේ මම මේකෙන් සන්තෝෂයක් ලබනවා මට මේක කරන්න පුළුවන් කියන හැඟීම මට ආවේ මගේ දෙවෙනි චිත්‍රපටයේ ඇඩ්‍රස් නැහැ චිත්‍රපටයේ. සහ ජීවිතයට එකතු කරගන්න පුළුවන් දේවල් ගොඩයිනේ. ඔව් ඒක ඇත්තටම ලොකු අත්දැකීමක්. අපි දකින්නට වඩා ගොඩාක් අමාරුයි මට තේරෙන විදිහට. මොකද මං මගේ කියනවා වෘත්තිය මට්ටමේ රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරලා තිබුණේ නැහැ. අදටත් ඒ තත්ත්වයට රඟපාලා නැහැ. ඉතින් එතකොට ලේසි නෑ ලොකු කැපවීමක් කරන්න. නමුත් ඒකෙන් ලොකු ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන් කියන එක තමන් කරපු දේ ආපහු දකින්නකොට මේක තමන්ට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා හැඟුණාම හිතනවා ඔව්
මංහිතන එකට ප්‍රධාන හේතුවක් වෙන්න ඇතින් ජැක්සන් ඇන්තනි මහත්මය වගේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් අපිව මෙහෙයවනකොට අපි තුළ ඒ කොන්ෆිඩන්ස් මහිතන අපි තුළින් ඇති වෙනවා මංහිතන්නේ එකයි අනිවාර්යෙන්ම අපි සුපර්සික්ෂ චිත්‍රපටයේ රූප රාම කිහිපයක් බලලම අපේ කතාව ඉදිරියට අරගෙන යමු ජක් ස්වීට් කොල්ලේ මාර ලෙඩක් නේ තියෙන්නේ පළඩෝ යන්නේ රෝස කැලයක් එදා බල බල හිටිය කොල්ලා බයිට් එකක් දෙමුද මොනවද ඔට්ටු මේ ඔබන සතියේන මූවි එක ඔක්කොම ටිකට් මගෙන් හැබැයි කොල්ලා වල්ලා ගන්න බැරි වුණොත් ඔන්න උඹෙන් හැබැයි කෙල්ලේ වැඩ සීරියස් වුණොත් ඔන්න අපි නෑ රෝස කැලයක් කාවද බලන්නේ මාව නේද බැලුවේ නෑ නෑ බොරු කියන්න එපා බොරු කාරයා කාගෙන්දෝම් පැණි හලන්න ඉගෙන ගත්තේ ඔයනම් නියම පැණි මේ මොකද්ද ඔයාගේ නම අරවින්ද ඔයා හරි ස්වීට් අනේ මොකද මේ ගල් වෙලා කටිම අපි දිහා බලාගෙන අරුණි අපි සුපර් සික්ස් චිත්‍රපටයේ රූප රාම කිහිපයක් බැලුවේ අපි කතා කරගෙන ආවේ ඇඩ්‍රස් නෑ චිත්‍රපටය පිළිබඳව ඔබව තෝරගත්තු ආකාරය සහ ඔබට ඒ හරහා ඔබේ ජීවිතයට රංගනෙන් බොහෝ අත්දැකීම් එකතු කරගන්න පුළුවන් වුණා කියලා කිව්වා විශේෂයෙන්ම ජැක්සන් ඇන්තනි මහත්මයාත් සමග වැඩ කටයුතු කිරීම නිසා ඒත් එක්කම ඊට පස්සේ දැන් ඒ හරහා ඔබ ලබාගත් පන්නරයත් එක්ක ඔබට ඊළඟ චිත්‍රපටයේ රඟපාන්න තවත් දැවන්ත අධ්‍යක්ෂකවරයෙන් ආරාධනා ලැබෙනවට ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ මහරජ ගැමුණු චිත්‍රපටයට. ඒ වෙනකොට මාතුල තියෙනවා මට මේක කරන්න පුළුවන් වෙයි කියන හැඟීම. ඉතින් ඒක වෙනස්ම චරිතයක්. මම හැමතිස්සෙම නිරූපිකාවක් හැටියට බොහොම ග්ලැමර් වර්ල්ඩ් එක ලස්සන හැර ඇන් මේකප් එකනේ දකින්නේ දැන් සුපර් සික් චිත්‍රපටේ වුණත් ඒ වගේ තමයි ඉන්නේ. ඉතින් මේක ඇවිල්ලා ඇඩ්‍රස් නැ චිත්‍රපටේ ඒ තරම්මම නැහැ. නමුත් මේක ඇවිල්ලා කෙලින්ම ඉතිහාසයට යන කතාවක්. බොහොම ගැමි ගම ගෙදරක ගෑනු ළමයිගේ කළු මැණිකාගේ චරිත තමයි මම කරන්නේ. නමුත් මම ඒ අභියෝගය බාර ගන්නවා. මට පෞද්ගලිකව මම විශ්වාස කරනවා මම ඒ චරිතය සාධාරණීකරණ කරන්න ඇති කියලා. ඒකත් අර ප්‍රවීණියොත් එක්ක වැඩ කරනකොට මම හොඳ පුහුණුවක් ලබනවා. මම නිකන් හරියට නිකන් ඇකඩමි එකකට ගියා වගේ ඉගෙන ගන්න මම දකින්න අනිත් අය වැඩ කරන විදිය මට ලැබෙන ගුරුහරුකම් අපිට තිබ්බ වර්ක්ෂොප් මේ ෂූටින් වලට කලින් මේ දේවල් එක්ක මම මගේ මට ලොක් සෑහෙන්න ඇති වෙනවා මට මේ දේ කරන්න පුළුවන් මට මේ චරිත වලට යන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය කියන එක හැදෙනවා රංගනෙන් මේ මහරජ ගැමුණු චිත්‍රපටයේ රඟපෑවලත් පස්සේ. ඉතින් ওই විදිහට තමයි මම හිතන්නේ ජැක්සන් ඇන්තනි මහත්මයා මාව රෙකමන්ඩ් කළා තියෙනවා ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාට ඉතින් ඒ වැඩ කටයුතු දැක්කහම ඊට පස්සේ මට කතා කරනවා මහාචාර්ය සුනිල් ආරියරත්නය. ඒක තමයි මම හිතන්නේ මගේ ජීවිතේ රංගන ශිෂ්‍යශ්‍රේ මං කරපු චරිත වලින් ටිකක් අභියෝගාත්මම ඒ විතරක් නෙමෙයි ඒක මම හිතන්නේ ලොකු වගකීමක් මං බාර ගන්නවා. ඉතින් මං ඒ වෙනකොට මං හිතන හරිම වාසනාවන්තයි කියලා මම එක අවුරුද්දක් ඇතුළත තමයි අවුරුදු දෙකක් ඇතුළත තමයි මේ ඔක්කොම කරන්නේ. පිට කියන්නේ. අර මේ ඔබ මුලදී කියපු කතාවට මම පුංචි දෙයක් එකතු කරන්නද? ඔබ කිව්වනේ මේ මම රංගනයට එකතු වෙන්න තව හිත හිටියා කියලා. ඒක හොඳටද නරකටද කියලා මට හිතාගන්න බැරුණා කියලා මම හිතන්නේ ඒක හොඳට වෙයි. සමහර විට මම හිතන්නේ මම එතකොට නියම සුදුසුකම් මට තියෙන්නේ නැති මට මාතුල විශ්වාසය ඇති වෙලා තියෙන්නේ නැති. ඔබ කියන විදිහට මාත් හිතනවා ඒක සමහර විට එහෙම වෙන්න ඇති. ඉතින් එතකොට ඒ විතරක් නෙමෙයි පොඩි අවුරුදු දෙක ඇතුළත මට ලංකාවේ ඉන්න දැවැන්තම අධ්‍යක්ෂකවරු ඔක්කොමත් එක්ක වැඩ කරන්නත් හම් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මම එතකොට පත්තිනි චිත්‍රපටයට සම්බන්ධ වෙන මාධ්‍යවීගේ චරිතෙන් ඒ කරනවත් එක්කම ඒ කාලෙම තමයි ආදරණීය කතාවක් චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ ප්‍රියන්ත කොළඹගේ මහත්මයාත් එක්ක. ඉතින් එතකොට මම ඒ වෙනකොට මම හිතන්නේ සම්පූර්ණයෙන්ම මගේ කාලය වැය කරේ චිත්‍රපටි වලට. නිරූපණ කටයුතු සම්පූර්ණයෙන්ම මේ වෙනකොට අතහැරලා තිබුණේ. නිවේදන කටයුතු කරගෙන ගියා. ඉතින් මේ විදිහට ඉක්මන් ටිකමන් ටිකමන්ට අවුරුදු දෙකක් ඇතුළත මම මේ චිත්‍රපටි ඔක්කොම
කරනවක්ම බාර ගන්නවා. ඉතින් ඒ හැම චිත්‍රපටේම අදටත් මම ඒ වෙනුවෙන් ලබාගත් හැඟීමක් තියෙනවා නම් මම ඒ හැම අධ්‍යක්ෂකවරයෙක්ටම ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. මේ හැමෝගෙන්ම ලැබිච්ච සහයෝගය සහ දැනුමෙන් ගුරුහරුකම් වලින් තමයි මම ඒ දේවල් ලබාගත්තේ කියලා මම විශ්වාස කරන්නේ. දැන් චිත්‍රපට පිළිබඳව කතා කරගෙන ආපු නිසාරුනේ අපි තවත් ඒ හා සම්බන්ධව කතා කරන්න ඕනේ. ඊට කලින් මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න තිබුණා. නිවේදන ශේෂ්ත්‍රයට ඔබ අවතීර්ණ වෙනවනේ, කොහොමද ඒ අවස්ථාව ඔබට ලැබෙන්නේ? ඒ අවස්ථාව ලැබෙන්නේ මම හිතන්නේ මම මේ ශ්‍රී ලංක උනාට පස්සේ මම බ්‍රෑන්ඩ් ඇම්බසඩර් විදිහට වැඩ කරා පෞද්ගලික ආයතනයක. ඒ ආයතනයෙන් මෙහෙවපු ප්‍රෝග්‍රෑම්ස් වගේක් තිබ්බා ඒගොල්ලෝගේ ප්‍රොමෝෂන් වලට. එතනදී තමයි මම මුලින්ම නිවේදිකාවක් විදිහට කටයුතු කරන්නේ. ස්ක්‍රිප්ට් එකක් එක්ක තමයි මම ඒක කරේ. ඒගොල්ලන්ට අවශ්‍ය දේ තමයි මම ඉදිරිපත් කරේ. නමුත් එතනදී තමයි මම මට නිවේදිකාවක් වෙන්න පුළුවන් කියන දේ පිළිබඳව විශේෂයෙන් මගේ අම්මා තමයි ඒක මගේ ඔළුවට දැම්මේ. ඉතින් එතනින් ඒක නේ අම්මා කැමතිද නිවේදිකාවක්? අනිවාර්යෙන් අම්මා බොහොම කැමති මේ හැම ශ්‍රේෂ්ඨයකටම. අම්මගෙන් තමයි ලොකුම සහයෝගය ලැබුණේ මට අම්මගෙන් මගේ අක්කාගෙන්. ඉතින් එතනින් තමයි මම නිවේදිකාවක් හැටියට මගේ ආරම්භය පටන් ගන්න. ඒ ප්‍රෝග්‍රෑම්ස් ඒ කම්පැනි එකේ ස්පොන්සර් ප්‍රෝග්‍රෑම්ස් කරාට පස්සේ ඊට පස්සේ තමයි මම මුලින්ම තවත් පෞද්ගලික ආයතනයක නිවේදිකාවක් හැටියට අවුරුදු 3-4ක් වැඩ කරනවා. ඊට පස්සේ තවත් පෞද්ගලික ආයතනයක අවුරුදු තව 3-4ක් විතර වැඩ කරනවා. ඉතින් එතකොට මම ඒත් part time තමයි වැඩ කරේ. මොකද මගේ මම නිරූපිකාවක් හැටියට වැඩ කරපු නිසා. ඉතින් එතකොට නිවේදන කටයුත්තත් මගේ ජීවිතේ කොටසක් වෙලා තිබුණායි වෙනකොට. අරුණි, අපි නිවේදනයට අවතීර්ණ වෙච්ච ආකාරය පිළිබඳව කතා කරන්න දැන් අම්මගෙන් ලොකු සහයෝගයක් ඔබට ලැබුණා. දැනටත් ඒ සහයෝගයේ විදිහට ලැබෙනවා. දැන් දරුවෝ දෙන්නේගේ අම්මා කෙනෙක්. කොහොමද ඒ අත්දැකීම? ඇත්තටම දැන් අර අපි කතා කර කර ඉන්නකොට මම මෙහෙම අවුරුදු දෙකක් ඇතුළත බොහොම ඉක්මනට චිත්‍රපට ශේෂ්ත්‍රයට අවතීර්ණ වුණා. ඉතාමත් හොඳ චිත්‍රපටවල වැඩ කරන අවස්ථාව ලැබෙනකොටම මම මගේ පෞද්ගලික ජීවිතෙත් ලොකු තීරණයක් මම ඒ කාලෙම ගන්නවා මේ චිත්‍රපටේ. එතකොට මම හිතන්නේ මේ චිත්‍රපටි දෙකක් හෝ තුනක් රිලීස් වෙලත් නැහැ. මම ඇත්තට විවාහ වෙන්න තීරණය කරනවා. ඉතින් විවාහයත් එක්ක මට ලංකාවේ පදිංචියත් අරින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙනකොට මම හිතුවා හරි මේ කාලෙදි මගේ ජීවිතේ මම ගන්න මේ තීරණේ ඒ හරි තීරණේ. ඒ වෙනුවෙන් මගේ ජීවිතේ මම කැප කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට මම අර රංගන ශිල්පිනියක් හැටියට පටන් ගත්තා විතරයි. නමුත් එතනින් එහාට මම ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක රංගන ශිල්පිනියක් විදිහට අත්දැකීම් ලබලා ගමනක් ගියේ නැහැ. අත්තම කියනවා නම් චිත්‍රපට රුගත කිරීම කරා දෙකක් තුනක් රිලීස් වුණා. තව රිලීස් වෙන්න තියෙද්දි මම විවාහ වෙලා ලංකාවෙන් යනවා. ඇතර මම ලංකාවෙත් නැති කාලේ තමයි පත්තිනිය ආදරණීය කතාවක් ඇඩ්‍රස් නැහැ රුගත කරන්නේ. ඉතින් ඒ වෙනකොට ඇත්තට මේවට ලැබිච්ච සම්මාන ගන්නවත් මම ලංකාවේ හිටියේ නෑ. ඒ කියන්නේ මං කනගාටු වෙනවා. ඉතින් එතකොට මගේ පෞද්ගලික ජීවිතය වෙනුවෙන් මම කාලය කැප කරනකොට දැන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා, නියුන් දරුවෝ දෙන්නෙක්. ඉතින් ඒක නිසා තවදුරටත් මම මගේ පෞද්ගලික ජීවිතය වෙනුවෙන් වගකීම් රාශියක් එක්ක රාශියකින් බැඳෙනවා. ඉතින් ඒ දේවල් එක්ක මට කලා කටයුතු වලින් අවුරුදු 3-4ක් මට ඈත් වෙන්න සිද්ධ වුණා අතර. ඉතින් දැන් ආපහු මම ලංකාවට පදිංචියට ඇවිල්ලා ඉන්නවා. බබාලට දැන් අවුරුද්දකට වැඩි. ඉතින් මං හිතනවා කාලයත් එක්ක සමහර විට ඉස්සරහට මට ආපහු කලා කටයුතු වලට සම්බන්ධ වෙලා වෙලාව අවකාශය හදාගන්න පුළුවන් වෙයි කියලා. දැන් දරුවෝ දෙන්නෙක් එක්ක වැඩ කටයුතු කරද්දී කාල වේලාව යනවා දැනෙන්නේ නැහැ. ඔව්. එතකොට ඉතින් අනිත් වැඩ කටයුතු වලට හිත යොමු කරන්න අවස්ථාවක් ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. හැබැයි දැන් අරුණි කියන විදිහට ඔන්න දැන් චුට්ටක් අරුණිට ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඒක ඇත්තටම ඉතින් මගේ අම්මා නිසා තමයි. අම්මට සම්පූර්ණව මගේ අම්මයි තාත්තයි දැන් තාත්තත් විශ්‍රාමික නිසා වෙලාව තියෙනවා. ඉතින් අම්මයි තාත්තයි ළඟ බබාලා තියෙන තියලා මට එළියට එන්න සම්පූර්ණයෙන්ම හිතට බයක් නැහැ. යරෙන් ඉතින් තවත් කෙනෙක්ට ඒ වගේම දෙන්න මම කැමති නැහැ. ඉතින් මම අම්ම හැටියට මම ඒ වගේම ගන්න ඕනේ. ඉතින් ඒ නිසා 100%ක් ඒගොල්ලෝගේ හැම වැඩක්ම මගේ අතින් වෙන්නේ. නමුත් මම දැන් මගේ වැඩ කටයුතු වලට මම ජිම් එකට යනවා. මගේ රූපලාවන්‍ය කටයුතු ගැන හිතනවා. දැන් ඒවා දැන් තමයි මම පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒ දේවල් වලටත් මගේ අම්මා තාත්තා ඉන්න නිසා මගේ හස්බන්ඩ් පුළුවන් හැම වෙලාවකම වැඩ කටයුතු ඔක්කොම කරනවා. ඉතින් ඒ නිසා මම බය නැතුව එළියට එනවා. ඒ විශ්වාසෙත් එක්ක තමයි මම හිතන්නේ මට අපව වැඩ කරනවා නම් වෙලාව හදාගන්න පුළුවන් වෙයි කියලා ඒ ලැබෙන සහයෝගය හින්දා. අරුණිය, මට හිතන ඔබ වගේ කෙනෙක්ගෙන් මෙන්න මෙහෙම අහන්න. විශේෂයෙන්ම අපේ කාන්තාවන්ට මේ අහන ප්‍රශ්නේ ගොඩක් වැදගත් වෙවි. අපේ කාන්තාව ගොඩක් වෙලාවට හිතනවා දරුවෙක් ලැබුණම දෙන්නෙක් ලැබුණම තමන් ගැන හිතන එක අතාරිනවා. විශේෂයෙන්ම තමන් ගැන ආහාර පාන, තමන්ගේ ශරීර හැඩය මෙන්න මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔබ හොඳ උදාහරණයක් සහ අපි කාන්තාවන්ට
කාන්තාවන් විදිහට අපි කාන්තාවන්ට කියමු අරුණි කොහොමද තමන්ගේ ජීවිතය ජයගන්න මේ දේවල් අපිට වැදගත් වෙන්නේ කියන එක. ඒ වගේම දරුවෙක් ලැබුණම අපි ගැන හිතන්න නැතුව ඒ පිළිබඳවත් වැඩිපුර සැලකිල්ලක් දක්වලා ජීවිතය ඉදිරියට යන්න උත්සාහ ගන්න ඕනේ කියන කාරණාව ඉස්මතු කරමින් අරුණිකින් පුංචි දෙයක් එකතු කරන්න කැමතියි. ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්, හොඳ මාතෘකාවක් කතා කරනවා නම්. ඒකට හේතුව මම කිසිම මවකට චෝදනා කරන්නේ නැහැ. මේ තමන්ගේ වෙනුවෙන් වෙලාවෙන් කරන්න බැහැ නම් අමාරු නම් ඒක සාධාරණයි. මොකද තමන්ගේ ජීවිතේම වෙනවා දරුවෝ. නමුත් ඉතින් මං හිතන්නේ ලොකු කැපවීමක් කරන්න වෙනවා. gedara dewal husband තමන්ගේ ළමයි තමන්ගේ රූපය හැමදේම සමබර කරගන්න තමන් හිතනට වඩා ලොකු කැපවීමක් කරන්න ඕනේ. මං හිතන්නේ ඕනම කාන්තාවක් තුල ඒ ධෛර්යය තියෙනවා. ඉතින් ඒ ධෛර්යය පොඩ්ඩක් මතක් කරගත්තොත් ලොකු කැපවීමක් කරොත් මේ දෙකම බැලන්ස් කරගන්න පුළුවන්. හැබැයි හැමෝම කියන කතාව ඇත්ත. ඒක ලේසි නැහැ. කැපවීමයි අවශ්‍ය. හරි. අරුණි අවසාන වශයෙන් අපේ ඉදිරියේදී ඔබේ තියෙන ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන ඔබේ අවසාවන් ඒ වගේම ඔබේ සැලසුම් මොනවද කියලාත් මතක් කරමු. ඔව් ලංකාවේ පදිංචිට ආවේ නම් බලාපොරොත්තු කීපයක් ඇතුව ව්‍යාපාර කටයුතු කීපයකට සම්බන්ධ වෙන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා මගේ සැමියාත් එක්ක. නමුත් අර බබාල පොඩි නිසා ටිකක් ඒව පහු වෙලා තියෙනවා. ඉතින් අර කලින් කිව්වා වගේ ගොඩාක් ලොකු කැපකිරීමක් එක්ක මේ හැමදේම බැලන්ස් කරගෙන ඉදිරියේදී මට ගැළපෙන අවස්ථාවක් ලැබුණොත් රංගන කටයුතු වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මේ ඒ වෙනුවෙන් මම දන්නවා මම තව ගොඩාක් මගේ මං ගැන සැලකිලිමත් වෙලා තව සූදානම් වෙන්න ඕනේ එකට. ඉතින් විශේෂයෙන් මුල් තැන දෙන්න ඕනේ මගේ බබාලා දෙන්නට. ඉතින් මේ හැමදේම එක්ක හැමදේම බැලන්ස් කරගන්න කාන්තාවකට පුළුවන්. මාත් ඒ විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ස්තුතියි අරුණි. අද උදායිර සහෘදයා සමගින් අපේත් එක්ක එකතු වුණාට බොහොම හොඳ මාතෘකා කීපයක් පිළිබඳව අපි කතා කරා. විශේෂම කාන්තාවන්ට වැදගත් වෙන කරුණු කාරණාත් අපි කතා කරා. ඉතින් උදායිර සහෘදයා වැඩසටහනට අපිත් එක්ක එකතු වුණාට ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මම ස්තුතියි මට ආරාධනා කරාට. ගොඩාක් කාලයකට පස්සේ මම මගේ මතකයනුත් අවදි කරා කියලා මට හිතෙනවා. බොහොම ස්තුතියි. අපි සූදානම් වෙන්නේ ගීතයක් රස විඳින්න රැඳිලෙන්න කියලා ආරාධනා කරනවා උදායිරත් සමගින්. දනව්වේ විලාසිතාවි සඳරේනුවෙන් සෞම්‍ය සේලේවියන් එන්න තරුමල්රුවා හැමදාම මේවාගේ මතකේ රැඳින්න මටලන් වෙලා නිතින් කීත පුල් ගීත මුමුලන් ආයේ නොකියා පුරහසක් කියලා තරු රැන රැඳු වඹරේ නුඹ හින යද්ද මිහිරේ හිතමාගේ පාට පාට මල්යාය සුවඳේ සරන්නේ
නව්වේ විලාසිතාවි වාගේ හිත සීතලින් උන්න නලියයි වේ බැඳියාදරෙන් එන්න පොපියයි පැතුම් ගොන්න බුබුලක් වගේ සඳල්ලෙන් නැවිද්දෙන් අතගන්න මාගේ උණුහුම හැඟුමන් වෙලීලා තරු රැන රැන්දු අඹරේ නුඹහිනයක්ද මිහිරේ හිතමාගේ පාට පාට මල්යාය සුවදේ සරන්නේ හැඟුම් දනව්වේ විලාසිතාවි කොහෙන්ද ආවේ සුරංගනා